සාමාන්‍ය අපි වාහනේ ප්‍රී ඉන්ස්පෙක්ෂන් එකක් කරනවා නම් කියන්නේ අර ග්‍රවුන්ඩ් ලෙවල් ඉන්ස්පෙක්ෂන් එක අපිට ටයර්ස් ටික බලලා ඊට පස්සේ මේ කැටල බිලිය ටික ලයිට් වගේ ඕවා බලන්න පුළුවන් ටයර්ස් වල ඕනා ලක්කුම් වෙලානේ ඔයිල් ඉස්සර බලන්න ඔයිල් ස්ටික් එක දැන් අපි කියනවා ඩිප් ස්ටික් එක සාමාන්‍ය මේක අපි ගත්තාම මේක ලෙවල් එකක් තියෙනවා දැන් මේක පොඩක් අඩුයි මොකද මේ වාහනේ පොඩක් දුවලා තියෙනවා වල එන්න කලින් දිව්වා පේනවා ලෙවල් දෙකක් තියෙනවා ලෙවල් දෙකෙන් මේ හයි ලෙවල් එක ළඟට සාමාන්‍යයෙන් තියෙනවා මේ දුවපු වාහනයක් නිසා මේ අඩු වෙලා තියෙන මොකද ඔයිල් එක සම්පකෙන් එළියට ගිහිල්ලා තියෙන්නේ ඊළා ඇතුලේ වීල් අසේ රෝය තියෙන මේ තමයි දැන් ඔයිල් තියෙනවා එතකොට සාමාන්‍යයෙන් බැටරිය චෙක් කරලා බලන්න බැටරිය ඉල්ලනවාද කියන එක හරි හෙල්ලෙනවා නම් අත අද කරන්න ඕනේ ඊට පස්සේ අතින් නේද අඩුවකින් හරි මක් කරෙක්කින් ස්පැනර් එකකින් මේ වගේ නෝ බුරුල් වෙලා ගස් මුස් වගේ දේවල් වත් අපිට බලන්න පුළුවන් ඒවා ගැලවිලා තියෙනවා ඒ ටික බලන්න ඕනේ විශේෂයෙන්ම ඔයිල් බලන්න ඊට පස්සේ අර පැත්තෙන් එයා ක්ලීනරේ තියෙනවා ආ ඉන්න තැන මෙතන ඉඳ කරනවා නම් මේ ඉව පන්නන්න ඕනේ පන්නුල ඉවරලා අපි මේක मूलिक ඒක හරි ලෙවල් එකට තියනවා කියලා ඒකේ තර ලෙවල් වල් පේනවා ඉන්ඩිකේටර්ස් දෙකක් තියෙනවා හරි ඒ ලෙවල් එක බලන්න ඕනේ මූලිකව හයිඩ්‍රොලික් එන්ජින් ඔයිල් ඊට පස්සේ රේඩියේටර් වතුර ඒක අපිට බලන්න පුළුවන් කොහෙන්ද බලන්න පුළුවන් අතෙන් අතෙන් පුළුවන් රිසර්ව ටැංකිය මේක තියෙන රිසර්ව ටැංකිය සාමාන්‍යයෙන් මේකේ මේ ලෙවල් එකෙන් මෙතන ලෙවල් එකකින් බලන්න පුළුවන් ඔයිල් මේ වතුර තියනවා කියන නැත්නම් අපේ කූලන්ට් තියනවා කියන ඔය ටික බලන්න රේඩියේටර් එක ගන්න මෙතනින් ගලවන්න වෙයිටක තමයි මූලික අපේ ඉන්ස්පෙක්ෂන් එකේදී කරන්න තියෙන්නේ. හරි. මේක අපි ඔක්කේ පාරක් කරන පාඩේ. අතහුවි. වාහනේ නගින්න බේසික් ස්ටෙප් එක මොකක්ද? තුනක් මෙහෙම අල්ලන්න පුළුවන් නැත්නම් අපේ සීට් එකේ ගන්නවා නම් මෙහෙම අල්ලන්න පුළුවන්. මේක තමයි අපි සාමාන්‍යයෙන් බහින ස්ටෙප් එක. ඉතින් බහින්නේ එහෙම. පිළිවත්. හරි. ලග්න විදියටමයි වයින්න ගොඩක් දෙනා අර මෙහෙම වයින්නවා සම්පූර්ණ වැරදි මොකද ඔයාලට ඩියුර කරන්න බැරි වෙලා මේ ඩියුර එක වැදිනොත් තුන වාහන යන්න පුළුවන් නැත්නම් අපේ ඇඳුමේ තියෙන කෑල්ලක් මේ තියෙන එකක් මේ වාගේ රෙජිස්ටර් එක තාච්චුවත් අපි වැටෙනවා හොඳයි ඉතින් මේකේ අර සාමාන්‍ය වාහනට වඩා පොඩි වෙනසක් ඇති ලිස්ට් එක මේකට අලුතයක් ඉඳලා ලිවර්ස් තියෙනවා දැන් මේ ලිවර් එක මොකද්ද ඕවර් රිවර්ස් ටොක් ස්විච් එක දැන් ටොක් කන්වර්ට් ස්විච් එක මේ පැඩල් දෙකම ඇක්සෙලරේට පැන්න. මම කිව්වා ඉස්සර මේක කොම් ලිෆ්ට් එකක් නේ. කොම් ලිෆ්ට් එක සයිඩ් එකට මෙහෙම හරවලා drive කරන්න පුළුවන් මේක. මොකද මෙහෙම වාහනේ යන්න පුළුවන්. හරවලා මෙතනින් ඉතරගෙන පැත්තට කොහම ගියයි. හරි. හරි ඒකට තමයි ඒක තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි ඒක අතහැරියොත් ඇක්සෙලරේටර් එක බ්‍රේක් එක. ඊට අමතරව දැන් මේ පැඩල් එක මොකද? ඔයාලා බලන්න මේක ඔබනකොට මේක නම් මේක ඔබනකොට අරක වැඩ කරන්නේ නැහැ. ඇතුලේ තියෙන මෙකනිසම් එකකින් ඔය විදිහට හදලා තියෙනවා මේක වැඩ කරන බ්‍රේක් උත් වෙනවා දැන් බ්‍රේක් වීමක් මේකට නැහැ ගොඩක් දෙනා මේකට කියන්නේ ක්ලච් එක කියලා අතරම ක්ලච් එක නෙමෙයි මේක මොකද්ද බ්‍රේක් නෑ ඕකට අපි කියන්නේ ඉන්ජින් පැඩල් වාහනයේ ඉන්ජින් පැඩල් පොඩි වැඩකෙන්නේ
මේකෙන් කරන දේ තමයි අපි ටෝක් කන්වර්ටරෙන් දැන් අපි ඩ්‍රයිව් කරද්දී ෆෝක්ලිෆ්ට් එක මෙකනිසම් එක යන අතරම ගහලා බලන්න පුතා නිකන් ඉඳලා බලන්න අර මෙයා පැත්තේ බෝඩ් එකේ තියෙන්නේ ඒ සාමාන්‍ය වීඩියෝ කරගෙන ඉන්න මම කෝල් අද කරලා චාට් එකක් තියෙනවා ඒක අර එයා පැත්තේ මේ තියනවා දැන් මේක ටෝක් කන්වර්ටර් එක අතර මේ මැෂින් එක ඇත්තම ගත්තොත් එච්එස් කියලා හයිඩ්‍රෝ ස්ටැටික් ක්ලාස් වෙන අර ඩකුණු පැත්තේ තියෙන රූපේ තියෙන එක මේක මෙකනිසම් එක තාවපේ අර අනිත් එක ගලවලා තියෙන ඩීසල් එක අනිත් එක ටෝක් කන්වර්ටර් එක ඒකෙදි කරන්නේ දැන් වාහනේ ලිෆ්ටින් පැත්තයි ඩ්‍රයිවින් පැත්තයි දෙකක් තියෙනවානේ ඩ්‍රයිවින් පැත්තට අපිට ඇක්සෙලරේටර් අපි මෙහෙම රේස් කරොත් එහෙම ඔටෝ වාහනයක වාගේ වාහනේ ඩ්‍රයිව් කරන්න තව ට්‍රයි කරන්න ඕනේ අපේ එතකොට මේක ලොකු ලෝඩ් එකක් උඩට උස්සන්න වාහනේ අවශ්‍යයි නම් රේස් කරාට රේස් කරන අනිත් පැත්ත රියැක්ෂන් එකක් තියලා යනවා වාහනේ මේක නියුට්‍රල් කරගෙන රේස් කරනවා එතකොට මේක පාගමුවම වෙන්නේ මොකද අපිට ඇක්සෙලරේටර් high rpm එකක් ගන්න පුළුවන් වාහනේ හැබැයි ඩ්‍රයිවින් පැත්තට ඒක යවන්න නැතුව හිටියා ඩ්‍රයිවින් කන්ට්‍රෝල් කරගෙන මේකට ලිෆ්ටින් එකට අපිට ඒක පාවර් එක දෙන්න පුළුවන්. එතකොට ඒක අර ක්ලච් එක වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඔකේ ටෙක්නිකලි වෙන්නේ ඒක. ඒ ඇක්සෙලරේටරෙන් ගන්න يعني අපේ එන්ජින් එකෙන් දෙන බලය ට්‍රැවලින් පැත්තට නොයවා අපි ඒක මේ පැත්ත ඩ්‍රොප් කරනවා. ට්‍රැවලින් සයිඩ් එකට යන එන්ජින් පාවර් එක ඩ්‍රොප් කරලා කිලිම මේ මාස් එක සහ ලිෆ්ටින් වලට. අදාළ හයිඩ්‍රොලික් පැත්තට බලය යොමු කර ගැනීම තමයි මේකේ විශේෂයෙන්ම කරන්නේ. ඒවා එන්ජින් පැත්තට තර් මේකේ තව මේ ලිවර් එක මෙතන තියෙනවා මෙතන දැන් වර දකින්න ඒවා ගත්තාම මේ පොඩි පොත්තන් දෙකක් තියෙනවා මේක ජොයිස්ටික් මොඩල් එක කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ජොයිස්ටික් එක පොඩි බටන් එකක් තියෙන මේක අර ඔයාලා සාමාන්‍යයෙන් භාවිත කරන එක තමයි වෙනසකට තියෙනවා මෙහි තියෙන ලිවර් එක වෙනුවට ඒක අතර මෙහෙම දිලා පොඩි පොත්තමකට දිලා තියෙනවා මාස්ටර් අප් ඩවුන් කරන්න තියෙන එක සහ මේ පැත්ත මේක අනිත් එක මොකද්ද ෆෝක්ලිෆ්ට් එක ටිල්ට් කෝඩ් බෑක්වර්ඩ් ටිල්ට් කරන එක ඔය දෙක තමයි මේකේ තියෙන්නේ වෙනස කර තියෙන මෙතන විතරයි ඔයාලගේ සාමාන්‍යක මම හිතන ඊට ටිකක් ලොකු විවරයක් ඇද්දි ඉස්සරහින් මෙතන ඇත්ත කොහොම ඉන්නව කරන්න මේක එක මෙතෙන්ට අවුල් කරන එකතරා දෙන්නේ මේ ලිවර් එක එන්නේ ඔබකට ආපුවාම සාමාන්‍යයෙන් මේ රෝද හතර හැරනවා මෙහාට හැරලා මේ පැත්ත ට්‍රාවල් කරන්න පුළුවන් මේක සේෆ්ටි එක තියෙන්නේ මෙතන ස්විච් එකක් විදියට හරි දැන් අපි ලොකු අයින් කරගන්න හරි ස්ටාර්ට් කරන්න කලින් නියුට්‍රල් ද කියලා බලුවා මේක බ්‍රේක් එක දාලා තියෙනවා යතුරු දාලා තියෙනවා දැන් ඔන්නුනාම ඩෑෂ්බෝඩ් එකේ මෙතන ඉන්ඩිකේටර්ස් වගේ අපේනවා එන්ජින් ඔයිල් බල්බ් එකෙන් පත් වෙලා තියෙනවා. ඒක මෙතනත් ඉන්ඩිකේටර්ස් වගේ දැන් පාකින් ලොක් වෙලා තියෙනවා, නියුට්‍රල් පෙන්වලා තියෙනවා මේ. අපි දැන් නියුට්‍රල් ඕෆ් වුණා. දැන් නියුට්‍රල් දැන් තියෙනවා. හරි? නියුට්‍රල් තියෙනවා. ඊට පස්සේ මේක කොම් ලිෆ්ට් එකේ බල්බ් එක මේ ටික පෙන්වලා තියෙනවා. දැන් අපි නියුට්‍රල් තියෙන අපිට මේක ස්ටාර්ට් කරන්න පුළුවන්. මේක හීට් කරලා පොඩ්ඩක් තියන්න ඕනේ. දැන් උඩට දැන් ගියාට බලන්න දැන් ආයෙ පත් කරලා දැන් එක. උඩට වඩා කරලා ඔය ක්ලැක් එක. ඔය ක්ලැක් එක.
Thank you.